වලයාකාර සූර්යග්‍රහණය දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8ට පමණ සවුදි අරාබියේ දමාම් නගරයට ආසන්නයෙන් ඇරඹෙනු ඇති. මෙලෙස සවුදීන් ආරම්භ වන වලයාකාර සූර්යග්‍රහණය ඉන්දීන් සාගරයේ මතින් දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවේ උතුරට පැමිණෙනවා. සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී සඳ අපගේ පෘථිවියේ සිට කිලෝමීටර 4,00,000ක් පමණ දුරින් පිහිටමින් පැයකට කිලෝමීටර 3,600ක පමණ වේගයකින් යුතුව එහි පූර්ණ ඡායාව හෙවත් සෙවනැල්ල ඇදී යාමක් සිදුවන බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඇදී එන වලයාකාර සූර්යග්‍රහණය ඩෙල්ෆ් දූපතින් රට තුළට ඇතුළු වී උතුරේ ප්‍රධාන නගරය වන යාපනයට ඉහළ අහසේ වලයාකාර සූර්යග්‍රහණයේ ආරම්භය එදින පෙරවරු 9:34ට යෙදී තිබෙනවා. විනාඩි 4ක පමණ කාලයක් පවත්නා මෙම ග්‍රහණයේ මැදය පෙරවරු 9:36ටත් එමෙන්ම එහි අවසානය පෙරවරු 9:38ටත් යෙදී තිබෙනවා. 2010 වසරේ ජනවාරි මස 15 වන දින ඇති වූ වලයාකාර සූර්යග්‍රහණයද යාපනය හරහා ඇදී ගිය අතර එහිදී එහි පූර්ණ අවස්ථාව විනාඩි 10ක පමණ කාලයක් පැවතුනද මෙවර එය විනාඩි 4කට පමණක් සීමා වෙනු ඇති. 2019 දෙසැම්බර් මස 26 වෙනි දින අලියම් කාලයේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වලට වලයාකාර සූර්යග්‍රහණයක් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙවැනි සූර්යග්‍රහණයක් ආයි අපිට වලයාකාර එකක් දැක ගන්න හම්බ වෙන්නේ ලංකාවට 2031 මැයි මාසේ 21. තව විරලයි. ඒ නිසා මේ අවස්ථාව අපි ප්‍රයෝජනට ගත යුතුයි. රසෙම අහසේ සිදුවන ස්වභාවික සංසිද්ධියක්. සූර්යග්‍රහණයකදී පහසුවෙන් තමයි අපිට මේ ග්‍රහණය බලන්න පොඩි වෙලාවක ඉතුරු වෙලා තියෙන්නේ. දැන් බලන්නේ කොහොමද කියන දේ ප්‍රශ්නේ. ඒක ඊටාම භයානක දෙයක්. මේ සූර්යයා දිහා ග්‍රහණයක් තිබුණත් නැතත් තප්පර 15කට වැඩිය බලාගෙන වුණොත් එහෙම ඇස් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් අන්ධ වෙනවා. ඒක නිසා අපිට මේ ග්‍රහණයක් තියෙනකොට සූර්යයා තවත් වැඩියෙන් ඇහිලා තියෙන නමුත් මිනිස්සු බලන්න පෙළඹෙනවා. එතකොට අපිට මේක කෙලින් බලන්න එපා කියලා ඒ නිසා කියනවා. නිකන් පොඩි වෙලාවක්වත් බලන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ආසාවටවත්. එතකොට ඒ කෙලින් පීවි ඇහි. ඒ නිසා මේකට අපි මේ වගේ සූර්ය පෙරහන් පාවිච්චි කරන්න වෙනවා. මේවා ප්‍රින්ටින් ප්‍රෙස් වලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක අරන් අලෝ ගන්නවා. අරගත්තාම කණ්ණඩියක්ද මේ තියෙන්නේ. එවැනි කණ්ණඩියක් ටින්ටඩ් ග්ලාස් වාහන වීදුරු වලට දාන සහ අවු කණ්ණාඩි තමයි නරකම. අවු කණ්ණාඩිය හුඟක් අය දාලා දාපුවම කලුවට පේනවනේ. දැන් ඉතින් හොඳයි. අවු කණ්ණාඩි වල ප්‍රධාන ප්‍රශ්නේ තියෙන අයෆෝන් කණ්ණාඩියෙන් ආලෝකය එන්නේ නැහැ. සාමාන්‍ය ආලෝකය. හැබැයි අදෝරත්ත කිරණ එනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.